සුබ දවසක් කියලා මුලින්ම පිළිගන්නවා යක්කුල රාවණා channel එකට. ඉතින් අද දවසේදී අපි මේ කතා කරන්න යන්නේ ඔබ මේ දකින වීඩියෝ පටය සම්බන්ධව. ඉතින් මේ වීඩියෝ පටයේ location එක පිළිබඳව අපි හොයාගෙන යනකොට අපිට දැනගන්න හම්බ වෙන විදියට මේ location එක අම්පාර ප්‍රදේශයට අයිති වෙනවා කියලා තමයි අපිට දැනගන්න හම්බ වෙන්නේ. ඒ වගේම තමයි මේ location එකේ මේ දකින්න තියෙන ගල යම්කිසි විදිහේ රත්තරන් ආලේපිත එකක් වගේ කියලා තමයි ඔහු අපිට කියන්නේ. සමහරක් විට මේකේ ස්වභාවික රත්තරන් වෙන්නත් පුළුවන් කියලා තමයි ඔහු කියන්නේ. ඉතින් මේ ලොකේෂන් එකේ තියෙන පිහිටීම මෑත කාලීනව හොයාගන්න පුළුවන් වුණ දෙයක් කියලා තමයි ඔවුන් කියන විදිහට. මේක මීට අවුරුදු කිහිපයකට කලින් මෙතන මෙහෙම නිර්මාණයක් නැත්නම් මෙතන මේ විදිහේ දෙයක් දැක බලා ගැනීමේ අවස්ථාවක් තිබුණේ නැහැ කියලා තමයි ඔවුන් කියන්නේ. ඉතින් අපි හැමදේම හොඳින් අධ්‍යයනය කරනකොට අපිට හිතෙන දෙයක් තමයි යකුල රාවණා channel එකේ අපි මේ පිළිබඳව හොඳින් අධ්‍යයනය කරනකොට මෙතන යම්කිසි නිර්මාණයක් තමයි තියෙන්නේ. මේක ස්වභාවික පිහිටීමක් වෙන්න බෑ. අපි දන්න දෙයක් තමයි ඉතිහාසය හොඳින් පරිශීලනය කරනකොට ඉතිහාසයේදී අපිට හම්බ වෙන ගොඩාක් දේවල් විවිධ ලෝහ වර්ග වලින් නිර්මාණය කරලා තියෙනවා. උදාහරණයක් විදියට අපි හිතමු බුද්ධ ශාසනය උදෙසා නිර්මාණය කරලා තියෙන විවිධ දේවල් පිළිම වෙන්න පුළුවන් සහ විවිධ නිර්මාණ තියෙනවානේ. ඒතර දෙවියන් සඳහා නිර්මාණය කරලා තියෙන දේවලුත් තියෙනවා. ඒ අතරෙත් විශේෂ විදියට පිළිම අපිට ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ නිර්මාණ යක් මෙතන තියෙන්න පුළුවන් කියලා පුංචි සැකයක් අපිට පහළ වෙනවා. ඉතින් ඒක තමයි අපි දන්නවා විවිධ විදියටම නිර්මාණ කරලා ඒ වගේ රත්තරන් ආලේපිත සහ දඹ රත්තරන් කියන ඒ වගේන් තමයි අපි ඒ නිර්මාණ දකින්නේ අද වෙනකොට. ඉතින් අපිට හිතන විදිහට මේතනත් ඒ වගේ නිර්මාණයක් තියෙන්න පුළුවන්. එතකොට මේ කියන දේ ඒ වගේ බුද්ධ ශාසනය හෝ දේවා දෙවියන් උදෙසා නිර්මාණය කරපු දෙයක් දෝ කියලා අපිට පුංචි සැකයක් තියෙනවා. සමහරකට එහෙම වුණොත් එහෙම මෙතෙන් ගිහිල්ලා අපි මේ වීඩියෝ එකේ දකිනවා වගේ වීඩියෝ පටය පේන්නේ නැති ගොඩක් දේවල් මෙතන වෙන්නේ නැතිනේ ගිහිල්ලා මේ වගේ දේවල් අත ගන්න නැති මෙතන විවිධ කැණින් කටයුතු කරන්න නැති. ඉතින් ඔන්න ඔය කාරණාත් එක්ක මෙතන තියෙන පූජනීය භාවයට හානියක් වෙනව නේද? එන්නේ කාරණාවත් එක්ක අපිට හිතන දෙයක් තමයි මෙතන අපි ගිහිල්ලා අපි නොයෙකුත් කාරණා කරන්න ගියොත් එහෙම ඒකෙන් ලොකු බලපෑමක් අපේ ජීවිතවලට පවා එල්ල වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ වගේ නොදන්නා තැන්වලට ගියාට කමන්නේ ඒ පිළිබඳව අධ්‍යයනය කරලා කමන්නේ. හැබැයි නොහොබිනා විදිහට එතන ගිහිල්ලා හැසිරෙන්න හදන්න එපා. ප්‍රධානම කාරණාව. අනිත් කාරණාව තමයි මෙතන ටිකක් අපිට ගැඹුරට පේනවා. ඉතින් මේ ඉහළ ස්තරය කඩාගෙන આવුවොත් එහෙම සමහරක් විට ජීවිත හානියක් පවා වෙන්නත් පුළුවන්. ඉතින් අපි හිතනවා අද දවසේදී වීඩියෝ පටයෙන් ඔබගේ ජීවිතයට පුංචි හරි දෙයක් එකතු වෙන්නේ නැති කියලා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ් එකක් දෙන්නත් අමතක කරන්න එපා. අපි අදට ගිහින් එන්නම්. ඕකේ, තැන්ක් යූ.